ලෝකේ ඉරයි හඳයි නැතුව ජීවත් වෙන්න බෑනේ. ඒ විදිහටම තමයි අපිට මේ ලෝකේ අම්මයි තාත්තයි නැතුව ජීවත් වෙන්නත් බෑ, හුස්ම ගන්නත් බෑ. නමුත් අපේ ඉරටත් හඳටත් දෙකටම එක හා සමාන විදිහට සමාන කරන්න පුළුවන් කෙනෙක් තමයි අපේ අම්මා. අම්මා නැත්තම් අද අපි මේ ලෝකේ නැහැ. ඒක තමයි මම කිව්වේ, ඉරටයි හඳටයි දෙකටම අපිට අපේ අම්මව සමාන කරන්න පුළුවන් කියලා. ඉතින් අද දවසෙත් අපේ මේ ආදරණීය අම්මා ගැන ලස්සනට අම්මත් එක්ක ගත කරපු විඳපු ඒ අත්දැකීම් බෙදා හදා ගන්න ඔයගොල්ලෝ ආදරය කරන කලාකරු තුන්දෙනෙක් ඇවිල්ලා. ඉතින් බලමු කවුද මේ ඇවිල්ලා ඉන්න කලාකරු තුන්දෙනා කියලා. අයුබෝවන්, මුලින්ම මම මගේ මේ පැත්තෙම පටන් ගන්නම්. ඉන්දික, ඉන්දිකගේ අම්මගේ නම ඉන්දිකම කියන්නකෝ. කපුගෙදර මුදියන්සේලාගේ කරුණාවති. හරි, විස්තර තව කතා කරමු ඉස්සරහට. ඊට පස්සේ අනුරාධා. අනුරාධාගේ අම්මගේ නම කියන්න ඔයාම. අම්මා රංජනී අධිකාරී. හරි. ඒ වගේම ඉන්නවා අපේ ශශිරංග. ශශිරංගගේ අම්මගේ නම ශශිරංගම කියන්න. පත්තිනි දුරුගේ ශිරාණි නිලන්ත වික්‍රමසේකර. හරි. ඔව්, මෙන්න මේ තුන්දෙනා තමයි අද ඇවිත් ඉන්නේ. හා, මේ තුන්දෙනාත් එක්ක තමයි අද අපි අම්මයි මමයි වැඩසටහනේ මේ වෙලාව ගත කරන්නේ. බලමු අපි කොයිතරම්නම් හැමදාම ඔගොල්ලෝ දන්නව මේ වැඩසටහනට ගොඩක් වෙලාවට එන කලාකරුවොත් එක්ක එකතු වෙලා මම අඬනවා. මමත් ඒගොල්ලන්ගේ සංවේදී අවස්ථාවන් බෙදා හදා ගන්නවා. hina වෙනවා, අපි සින්දු කියනවා, අපි කෑම හදනවා, අපි නටනවා, ගායනවා, හැම දෙයක්ම කරනවා. ඉතින් ඒක නිසා අද අපි මොන වගේ ලස්සන වැඩසටහනක්ද ඔයගලන්ට ගේන්නේ කියලා බලමු. මුලින්ම ඉන්දික. ඉන්දිකගෙන් පටන් ගන්න හිතුවා මම මෙහෙම ප්‍රශ්නයක්. දැන් ඉන්දික පිරිමි දරුවෙක් විදිහට අපි දන්නවා මේ අපි ගෑනු පිරිමි ભેදයකින් තොරව අපේ ජීවිතයට අපේ අම්මා කියන එක කොයිතරම්නම් වැදගත්ද කියලා. ඉන්දිකට කොයිතරම් ඔයාගේ ජීවිතයේ අද මේ තාක්කල් දුර ආපු ගමනට අම්මව ඔයාට ඔයාට අම්මගෙන් කොයිතරම්නම් ලොකු පිටුවහලක් එහෙම නැත්තම් උදව්වක් ලැබිලා තියෙනවද? ඒ කියන්නේ මේ දැන් අම්මට අවුරුදු 32 දී මට අවුරුදු 10 තමයි තාත්තා නැති වෙන්නේ. එතකොට තාත්තා සහ අම්මා කියන දෙකම කෙරෙන්නේ අම්මගේ ඉතින් ඒ කාර්යය. ඉතින් අද වෙනතුරු මට නම් හිතෙන්නේ තා දැන් අපි අම්මලා පෝෂණය කරන්න ඕනේ. කියන්නේ අම්මලා රැක බලා ගන්න ඕන කාලෙට තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. නමුත් තාම සිද්ධෙන්නේ අම්මලා අපව පෝෂණය කරනවා. ඔව්, දැනටත් මේ ගමේ ඉඳලා ආවත් සියල්ල අපිට අවශ්‍ය දේවල් අම්මලා කරන්නේ. ඉතින් මේ මම කියන්නේ අර අපි අර නිතරම කතාවක් කියනවා නම් කාන්තාව කොහොමද ධෛර්යමත් වෙන්න ඕනේ, ශක්තිමත් වෙන්න කියලා. ඉතින් මම ලෝකේ දකින මගේ අම්ම තරම් ශක්තිමත් ධෛර්යමත් කාන්තාවක් නැහැ. මොකද පිරිමියෙක් අවුරුදු 32 වගේ ඒ තාරුණ්‍ය ඉන්න වයසකදී තමන්ගේ ස්වාම පුරුෂයා නැතු වුණාම සමාජයේ බලන විදිහ සාහය සියල්ලත් එක්ක ඒ ඔක්කොටම මුහුණ දීලා ඉතින් විදිහත් එක්ක ධෛර්යවත් කාන්තාවක්. අනිවාර්යෙන්ම. හරි, තව විස්තර කතා කරමු. අනුරාධා, ඔයාට මොකද ඔයාගේ අම්ම ගැන ඉන්දිකගෙන් අහපු ප්‍රශ්න තමයි ඔයගෙන තහන්නේ මම. ඔයාගේ අම්මගේ මොන වගේ උදව්වද ඔයාලා ලැබලා තියෙන්නේ අද වෙනකම්? ගෑනු දරුවෙක් විදියට. ඔව්. කියන්න ඕනේ ඉතින් ඒ කියන්නේ අම්මා තමයි හැම වෙලෙම පිටිපස්සේ ඉඳගෙන හැමදේම කියන්නේ. ඒ කියන්නේ පොඩි දේ ඉඳලා ගත්තත් ඒ කියන්නේ මොන හරි දැන් ඇඳුමක් උනත් මේවා කරත් එහෙම අම්මා ළඟ නැත්තම් අපි ෆොටෝ එකක් හරි ගහලා යවනවා අම්මා මේක හොඳද කියලා. ඒ කියන්නේ හරිම දේ හොඳම දේ කියන්නේ අම්මා තමයි. මං කියන්නේ අම්මා කිව්වොත් ඒක හරියටම හරි. ඒ කියන්නේ ඒක තමයි ඇත්ත. ඕනම ළමයෙක්ට ඒක දැනනවා වගේ අම්මා කිව්වොත් ඒක හරියටම හරි. ඉතින් අර ඒ ගයිඩ් එක හරහා තමයි හැමදේම සිද්ධ වෙන්නේ. ඉතින් අම්මා ඉතින් හැම වෙලේම මේ ශේෂ්ත්‍රයට සම්බන්ධ වෙන එක කිව්වත් අම්මා තමයි සතුටු වෙන්නේ. එතකොට මගේ තාත්තා නැති වෙනවා මීට මාස කීපයකට කලින් තාම අවුරුද්දක්වත් නැහැ. එතකොට මට හිතෙනවා මම නවත්තන්න ඕන මේ දේවල් මට වැඩක් නැහැ. කියන්නේ මගේ තාත්තා බලන්නේ නැත්තම් මොකටද මම කරන්නේ? මං අම්මා ළඟ ඉන්න ඕන කියලා මට හිතෙනවා. එහෙම හිතන අවස්ථාවේදී මං දවසක් මේ ඔක්කොම දේවල් ඉවර වෙලා ඉන්න අවස්ථාවක මට යන්න වෙනවා රූපගත කිරීමකට. ගිහිල්ලා ඉදී මං අම්මට කෝල් එකක් දෙනවා. අම්මට කෝල් එකක් දෙද්දී අම්මා ඉතින් තාත්තා ගැන ඒ දේවල් කියද්දී අම්මා කියනවා පොඩ්ඩක් ඉන්න මේ පුතේ වාගේ කතාවක් යනවනේ මම ඒක බලලා එන්නම් කියලා. එදා මං හිතුවා මෙච්චර වැටිලා හිටියත් දරුවෙක් වශයෙන් අම්මා විඳින තැනක් තියෙනවා. ඒක මම දෙන්න ඕන දිගටම කියලා තමයි. ඉතින් ඒක තමයි අම්මගෙන් ලැබෙන දේ. ශශිරන්, මගේ ගත්තාම මගේ ජීවිතයේ හැමදේම අම්මා තමයි. ඇත්තරම මේ තවම මගේ ජීවිතේ හැමදේම කරන්නේ අම්මා. තාම ඉන්නේ අම්මා ළඟ.
ජීවිතය අර කිව්වෝ දේවල්ම තමයි. හැම තැනකදීම වෙනස් වෙන්නේ නැතුව අපි හරි වුණත් අපි වැරදි වුණත් අපිට ආදරේ එක හා සමානව දීලා හැම ප්‍රශ්නයකදීම බොහොම ආදරෙන් කරුණාවෙන් මම හිතන්නේ මේ මම මෙච්චර දුර ගමනක් ආව නම් ඒකට සම්පූර්ණයෙන්ම හේතුව අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවා. නමුත් අම්ම ලොකු ආශිර්වාදයක්. මොකද මේ මම කවදාවත් මෙහෙම රඟපාන්න එන්න හිටපු කෙනෙක් නෙමෙයි. නමුත් මගේ ජීවිතේ පසුබිමත් එක ගත්තාම ඉතින් අම්මා ගැන කියන්න හරි අමාරුයි. ඉතින් ඒ කියන්නේ මේ පොඩි වෙලාවකට ගුණ කරගෙන මෙච්චරයි මෙච්චරයි කියනකට වඩා ඉතින් හැමදේම අම්මා කියලා සාරාංශගත කරන එක තමයි හොඳම දේ. ඔව්. තව දේවල් කතා කරන්න ඕනේ මං හිතුවා කෑම හදන එකට යන්න ඕනේ කියලා. ඔය තුන් දෙනා නැගිටින්න. උඹලන් ඔව් දරුවෝ තුන් දෙනාට පුළුවන් මේ පැත්තට එන. ඔව් නෑ නෑ ඕගොල්ලෝ හදන්නේ. ආ. අම්මලා තුන් දෙනාට මම දෙනවා එක චිචක්. ආ යන්න. නෑ නෑ. ඔය යන්න අතෙන්ද? හරි. හරි දැන් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ දැන් අම්මලා මේ රෙසිපිස් තුන තියාගෙන මේකේ තියෙන රෙසිපි එක කියවනවා. හරිද? ඔය තුනට තියෙන එක අහගෙන මේක හදන්න. හැබැයි අම්මලා හෙඩ්සෙට්ස් තුනක් දානවා. ඒගොල්ලෝ කියන එක ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඔයගොල්ලෝ අහන එක ඒගොල්ලන්ට ඇහෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියන එක ඔයගොල්ලන්ට තේරෙනවා. ඔය දැන් අම්මලා හෙඩ්සෙට්ස් දාගෙන ඉන්නේ. අම්මලා පුළුවන් කියන්න. ගන්න පුළුවන් හදන්න. බන් එකක් ගන්න පුතා. චීස් සෑන්ඩ්විච්. තක්කාලි පෙත්ත තියන්න. පාන් පෙති දෙකක් ගෙන එහි මැදට චීස් පෙත්තක් තබා ගන්න. පසුව අවශ්‍ය පරිදි සලාද කොළ එකතු කර. ඉවරයි. ශශිරංග ගියා රස බලන්න පුළුවන්. මෙදා හදාගෙන කන්න පුළුවන්. කොහොමද රස තත්ත්වේ? මේ ජූස් එක නම් කවුරුත්ම බොන්නේ නැහැ කියලා කිව්වා. කාටවත් මේ පා කිව්වා. හොඳ රස බලන්න දාන්නේ. අනුරාධගේ ජූස් එක අනුරාධට විතරයි බොන්න පුළුවන් කියලා. ඉන්දික අනුරාධගේ ජූස් එක බොන්න. ශශිරංග බෑ 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 මේක හොඳ. මේ වැඩත් කරන්න මේ වැඩ කරන්න. අර ජූස් එක බොන්න. පව්වප්ප වේලාවට ඇයි මෙච්චර කියන්නේ? ආ නෑ නෑ මේක තියෙන වියලිමිදියක් රෙසිපි එක දැන් ඇයි බලන්න අරවල? අම්මා කිව්ව එක මට හිතුණා මේක නිකන් සැරසිරි සීන් එකක්ද දන්නේ නැහැ. නෑ හරි. හරිද? හරි. දැන් ඔයාලා නිකන් කන්න බොන්න දෙන්න අම්මට කන්න. ආ රස බලන්න. බොන්න පුළුවන්. පාරකට ගන්න. චීස් නේද මොකුත් නෑ. සෙද්ද? රයි මාරරයි. ඔයා මේක බොන්නම ඕනයි. නැත්තම් බලෙන් අල්ලලා ගැට ගහලා පොවන්න. එහෙම කියන්නේ. රහයිද? නුන් චුට්ටක් මදි. ඔව් ගැට ගහලා. නුන් චුට්ටක් මදි නේ. කොහොමද අනුරාධික ජූස් එක? රසයිද? ලුණු සීනි. හරිම රසයි. කොහොමද ශෂි? හරිම රසයි. හරිම රසයිද? හරි. ලුණු වැඩි ඇති. ලුණු වැඩිද? ඉන්දිකගේ සින්දුවක් අහමු. අහන ගම ඕලන්න පුළුවන් කන්න.
තව ටික දුහයි මාසේ අන්තිම වෙන්න මගේ රත්තරන් අම්මේ මම් පඩි අරන් අතහෙට එන තුරු ගමට තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි නුඹට සමතලා කරන්නේ රාසයින් වගේ යන්ත්‍ර සූත්‍ර මහසත් දෙත් එනවා අපේ සිමෙන්ති කළු කල් ලොරි පිට පටවා වෙල්ල බඳිනා ඇටි අම්මේ බලන්න ඉන්නට දවසක දුමවත් එක් කරගෙන මම ශශිරංගගේ අම්මගේ පැත්තෙන් අහන්න පටන් ගන්න. ශශිරංගට ගෙදරදී ආදරයට කියන්නේ මොකද්ද කියන නම? ගෙදරදී ආදරයට කියන්නේ සුදු පුතා කියලා. ඇයි ශශිරංග කළුයි නේ සුදු පුතා කියන්නේ? ඒ කළුනා ආදරයට එහෙම. ආදරයට එහෙම කියනවා සුදු පුතා කියලා. එතකොට මේ ශශිරංග දැන් පාසල් යන කාලෙදී අපි කතා කරන්නේ හරි නංගයි කියලා. දැන් මේ වගේ රංගන ශාස්ත්‍රයට එයි මේ වගේ පැත්තකට යොමු වෙයි කියලා පොඩි හරි දක්ෂතාවයක් පෙන්නුවද gedirin ka? පෙන්නුවා. පෙන්නුවා කියන්නේ මොන්ඩිසෝරි යන කාලේ ඉඳලා මට ඒක මෙයාගෙන් පේන දේවල් තිබුණා. ඔව්. මොන්ඩිසෝරිට ගියත් ওই පුංචි පුංචි දේවල් වලට හරි කැමති ඉදිරිපත් වීම ගොඩාක් බැරි වුණත් ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වීමට වැඩිය එකම දේ තමයි ඉදිරිපත් වීමේදී හැමතිස්සෙම පළවෙනියා වෙන්න ඕන. ඒක තමයි තිබිච්ච එකම දක්ෂකම. කවදාවත් දෙවනියා වෙන්න කැමති නැහැ. ඉතින් එතනදී මට තේරිච්ච දෙයක් තමයි මොන දේ කරන්න ගියත් හැමතිස්සෙම කලාව පැත්තට බර වැඩි. හරි. අනුරාධගේ අම්මා කො මොකද ගෙදරදී අනුරාධගේ හුරතලේ ඉරි කියලා නම? චූටි මැණිකේ උනාට හරි වැඩ කරන්නේ. මොකද මට පිහියෙන් ගන්න කියලා කතාවක් ඇහුණා. මොකක්ද ඒ කතාව වුණාද? මට හරි දුකයි. يعني මං හිතුවේ නැහැ මෙහෙම මෙහෙම කරලා ඉඳලා වෙලලා මගේ යාළුවෙක්ට මම මෙහෙම කරද්දි අර චිරිස් ගාලා ඇතුළට යන සද්දෙත් ආවා. ඊට පස්සේ ලේ ආව ගොඩක්. ඊට පස්සේ මේ මං ඒක මේවා කරන්න යද්දි ඉතින් ගියා. ඉතින් මට හරි දුකයි. තරහ වුණාද යාළුවා? ඔව් තරහ වෙලා ඉන්නේ තාම. තාම? ඔව්. ඌ ඉතින් අස්සටම ගියාද? මං හිතුවේ නැහැ يعني ටී. ඌ අතටද? ඔව් මම කියන අර ගම් මේ කර කර ඉද්දි මම මෙහෙම කරලා වෙලා ඇන්න මේ ටී ෂර්ට් එකත් ඉරාගෙන ඇතුළට ගියා. ලේ ආව ගොඩක් මේ
ඒ චූටි මණිකත් එක්ක කවුරුත් ළඟින් බය වෙන්නේ නැහැ. බයවන කය පිහි දෙන්න එපා. චූටි මණිකගේ ළඟට යනවනම් පිහියක් දෙන්න එපා. අතරම මට දැන් අද පිහිය අල්ලද්දි බයයි. මතක් වෙන්නේ අර සිද්ධිය. ඒක ලේ මෙහෙම එනවා මම දැක්කා. මාන ළඟින්. වැඩිය සද්ද දාන්නවා. හරි. එතකොට පොඩි කාලේ ඉඳන් අනුරාධ මේ වගේ ශේෂ්ත්‍රයකට යමු කියලා හිතුවද නැත්තම් අම්මට ඕනුනේ වෙන මොනවාරි ශේෂ්ත්‍රයක ඉදිරියට යන්නද කොහොමද? නෑ මෙහෙම වෙයි කියලාත් නිකන් හිතේ තිබ්බා. කියන්නේ පොඩි මොන්ටිසෝරි වයසේ ඉඳලා මෙයා මේ මගේ මේ සාරිය ඇඳගෙන මේ ඔක්කොම අර ෂෝල් දාගෙන කොණ්ඩේ ටික මීටත් වඩා දිගයි ඉස්කෝලේ යද්දි එහෙම ගොතලා ගොතලා වගේ ෂෝල් දාගෙන හින්දි විදිහට අර හින්දි සින්දු දාගෙන නටන එකමයි තාත්තත් කොණ්ඩ නටලා වෙන්නන්නේ අපි සින්දුවක් දාවා නටන නටන මගේ සාරිය බෑ 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 එහෙම බෑනේ අපේ වැඩසටහන හාට්න කෙනෙක් ආ හරි ශශිරාගේ ආ ඒ කවන්න නෑ කොහොම අපිට මියුසික් යද්දි හින්දි මියුසික් අනුත් ඉතින් මැද්දට යන්න ඊට පස්සේ ඉතින් ආ හරි අම්මගේ කතාව අපි හමු මෙයාගේ ඩාන්ස් එක පොඩි කාලේ දක්ෂකම පෙන්නවා අපිට ඒක දැක්කයි ඒ පැත්තටත් කැමති අපේ අයියා මට කියන ඔය වැරදිට තේරුම් ගන්න එපා ඔයා මේ ඓශ්වර්යලා ඉන්න ඒ සීන් එක නෙමෙයි ඉන්දියන් තමිල් එකක් වඩ එහෙම එකක් තිබ්බා ඒ වුණාට ඉතින් තාත්තා කැමතිුනේ මම මේ ඩාන්සින් වත් ඉගෙන ගන්න ඕනේ. ඔව් ඩාන්සින් උත් නැවතුවා. එයාට ආසාව තියෙන මෙයා හරි කටකාරයින් ඉගෙනීමට ගොඩක් දක්ෂයි. ඒ හින්දා මෙයා ලෝය කෙනෙක්ව මට උන් තාත්තාර පොලිස් පරීක්ෂකවරයෙක්. ඒක මම දන්නේ මං ගෙදර ඉද්දිත් මේ මොන හරි දෙයක් දැක්ක ගමන් දැන් අයියාත් එක්ක අම්මා කතා කරන්නේ නැහැ. මම බලන් ඉන්නවා. කොහේනවා මොනවාද ප්‍රශ්නේ. ඊට පස්සේ කිව්වගම අම්මගේ නෑ මං කොබොරු කියන්නේපා ඔයා ආරයට කතා කරානේ එහෙම එහෙම අර හොයන් ඇවිල්ලා තමයි කතා කරන්නේ තර්කමයි ඊට පස්සේ තර්ක ශාස්ත්‍රය ඉගෙනගෙන ලෝය කෙනෙක් වෙන්න ඉගෙන ගත්තේ මෙයා එනකොට ඇදෙන්නෙම මේ කලාවට හරි අපි එතකොට හමු ශශිරංගගේ ඇහුවනේ අපි හමු ඉන්දිකගේ අම්මගේ ඉන්දිකට ගෙදරින් මොනවද ගෙදරදී පොඩි කාලේ මොකද්ද කියන නම චූටිපුතා හරි චූටිපුතා මාර නැටිලා කිව්වනේ මොකද මෙයා පොඩි කාලේ මේ වගේ ශේෂ්ත්‍රයකටයි කියලා හිතුවද අම්මා මෙහෙම තැනකටයි කියලා හිතුවේ නෑ මොනවා කියලා හිතුවේ මොන වගේ රැකියාවකට යමුයි කියලා මටත් ආසාව තිබ්බේ බැංකුවකට තමයි ඉගෙන ගත්තේ ඒ මෙතන ඉන්න ළමයි දෙන්නම බැංකුවලට තමයි යන්නේ ඒකත් අපි දෙන්න කොහමද සෙට් වෙන්න ඉඳලා තියෙන්නේ ඉඳලා තියෙන්නේ කොහේ ගියා කොහේ ගියා දැනටත් බැංකුව අරින වෙලාවට යනවා අපේ අම්මත් එහෙම අපේ අම්මගේ ගිහිල්ලා බැංකුවට ගිහිල්ලා ඉතුරු කරන්නේ එහෙම තමයි මගේ ආසාව තිබුණේ ඒ වුණාට මෙයා පෙරසොල් වල ඉඳලම මේ නැටු අරෙද්දයි හැට්ටේ ඇඳගෙන කලගෙන නැතු මිටන් ඔව් එතකොට කොණ්ඩේ නෑනේ කොණ්ඩේ නැති නිසා මල් වැලක් හදලා බෑන්ඩ් එකට දාගන්න අත් බෝරිචි කරපු හැට්ටේ ඇඳලා වෙද්ද ඇඳලා කලගෙන නැටු මෙහෙම හොඳ ලස්සනට නැටුවා අනේ වාඩාද කලගෙන නැටුවා නාන නෙමෙයි හෙර හෙර වන්න මිටන් නැටුවා එහෙම ආසාව තිබුණා ඇඳගෙන තමයි නටන්නේ ඒ වුණාට මං හිතුවේ නෑ චූටි පුතා මේ තත්ත්වයකට එයි කියලා මං හිතුවේ නෑ මං හිතුවෙම බැංකුවේ රස්සාවකට යයි කියන බලාපොරොත්තුවක් තිබුණා හරි චූටි පුතා අද හොඳ තැනක ඉන්නවා තවත් මේ සුදු පුතාලා චූටි පුතාලා සුදු මැණිකලා ගැන කතා කරමු මේ බ්‍රේක් එකෙන් පස්සේ හා බ්‍රේක් එකෙන් පස්සේ නැවත තවත් අම්මයි මමයි එක තමයි එකතු වෙන්නේ
ඉන්නම් බලාගෙන මොනවද දැන් කරන්න කියලා හිතන්නේ නෝ අම්මලා දැන් තුන්දෙනාම මං එක්කන් යනවා මේ පැත්තට අම්මලා එන්නකෝ නැගිටලා ඔය තුන්දෙනා මේ තුන දාගන්න මූණට හරිද ඇස් දෙක වහගන්න ඉන්දික ඔක පාස් කරන්න අම්මලා තුන්දෙනා දැන් මෙතෙන්ට ඇවිල්ලා ඔව් මේ දරුව තුන්දෙනාට තේ හදනවා මේ ඉන්දිකගේ අම්මා මේ ශෂි රංගගේ අම්මා මේ අනුරාධගේ අනුරාධගේ අම්මගේ එක මේ ශෂි රංගගේ අම්මගේ එක හරි දැන් අම්මලා තුන්දෙනා ඉන්දික දාගන්නකෝ දාගන්න දාගන්න මං අර හැදි ගන්න හරි දැන් අම්මලා තුන්දෙනා හදලා පටන් ගන්න ඔව් තේ හදන්න මේ මම මේ දරුව තුන්දෙනාත් එක්ක පොඩ්ඩක් කතා කරා මේ ඇස් වහගෙන ඉන්න බයයි අනුරාධ පීයෙන් අරමෝ මම හරි රාමතේ වෙලා ඉන්දික අනුරාධ ගාවි හොඳට ආඩුකුත් දැනෙන්නේ නැත්නම් ලයි දැන්නවනේ යාළුවා කරන දෙයක් ඇස්සරලා හරි ඉන්දික කොහොමද ගෙදරදී උදේට නැගිටකවන් තේ බොන කෙනෙක්ද ඔයා මමද ඔව් දැන් තමයි තේ බොන්න නැති කෙනෙක්ද කොහොම එක්ක මම මේ මේ කිරිතේ බොන්නේ නැහැ එක જાතියක් තියෙන එක කියන්නත් බෑනේ බ්‍රෑන්ඩ් එක එකම එකයි එක විතරයි බොන්නේ ඒක මම දන්නවා ආය දන්න ප්ලේන්ටි තමයි බොන්නේ මේ දාම්ම මොනවද හදන්නේ දන්නේ නැනේ අම්මා නම් අද හැබැයි පුතේ කිරිතේ තමයි හදන්නේ ආ මම කමන්නේ ඒක කිරි සමග තේ ආ මම අමාරුවෙන් බීලා කියන්නේ मगे नरोना ඒ තේ හදන්නේ. ඉතින් අත වුණා. ඉතින් ඒකත් එක්ක අර මං ආස නැති වුණා. ඒක තේ වලට. දැන් මගේ ගෙදර දැන් බාඳින් බොන්නේ. හරි ශෂි නංග. මං නම් උදේ නැගිටිනකොට තේ එක ඕනේ. අම්මේ තේ එකක් කියාගෙන තමයි නැගිටින්නේ. නැගිටින. ඒතර අම්මා ඇඳ ගාවට තේ ගේනවා. ඇත්තටම. ෂා. හරියට හරි. දැන් මඩත් එහෙමයි. ඇත්තටම අම්මි. උදේට තේ එකක් බිව නැත්තම් ශෂි නංග අනිවාර්යෙන් දවසේ වැඩක් නැහැ වගේ. වැඩක් නැහැ වගේ. මේ දෙන්න කොහොමද කියලා මට හිතා ගන්න බෑ. වැඩේ පටන් ගන්න. මේ විමුක්ති හිතලා කරු වැඩදකුද අපි අස්වාලානේ දඩෝ මදින්න ඕන අන්නාද සුවර නැහැ මට හරි දැන් ඔය ළමයි තුන්දෙනාට එන්න පුළුවන් මෙතන මේ ගලවන්නේ ගලවගෙන ගලවගෙන මම අවිලා ඔගලන්න තියනවා හැඳි තියලා බොන්න බීලා මේක උස්සන්න කරන්න එපා මෙහෙම දෙදී හැඳෙන් බීලා ටේස්ට් එක බල්ල කියන්න ඔයාගේ අම්මා මේක මොකක්ද මම පාටින් හොයන අපේ අම්මා හදලා තියෙන එක උංගෙ මම පාටින් කියනවා කියලා මට අනිත්ව බාන්න ඕනේ මේ අපේ මේ වාගේ අම්මගේ හරි එහෙනම් එකක් පැත්තකින් තිය ආ නැති වෙයිද නැහැ බෑ ශෂිරංග මම එහෙනම් පොඩ්ඩක් ඉන්න මම අනිත්ව දාන්න ආ හරි ඉන්දිය පොඩ්ඩක් සෙට් එක තමයි මටත් තියෙන මේක අපේ අම්මගේ නෑ නෑ මේක ෂුවර් එකක් නෝ ආ මේක අපේ අම්මගේ හරි ඔයා කොහොමද අපේ අම්මගේ කියන්නේ හරිද අපේගේ දවසක්වත් හරි හරිද 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 දැන් ඕක කෝපි උස්සලා බලන්න යට ගහලා තියෙන කෝපි 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 ආ මේකේ නෑ උස්සලා බලන්න යට නම ගහලා තියෙන කන් अनुराधा මගේ අම්මා
බ්‍රේකින් පස්සේ ආයතනයක් එක්තු වෙන්නේ අම්මයි මමයි එක්ක. මොකද්ද මේ මම එක්සෑම් එකකට වාඩි කරවන්න හදන්නේ බලන්න. මොනවද ගණන් එකක් පුළුවන්ද ගණන් කාඩ දුවලා මෙතන හොඳට. හොඳට. ගණන් කාඩනේ. හා බැංකුවේ දැන් බැංකුව වල ඉන්නේ. දැන් වැඩිපුරම බැංකුව කියන්නේ ඕෆ් වෙන වෙලාවට තමයි. ඒක ප්‍රශ්නයක්. අයියෝ ඕෆ් වෙන වෙලාවට යන බැංකුව අතට කියලා. හරි. මම දෙනවා ෆයිල්ස් තුනක් තුන්දෙනාට. අප්පා ඉන්දික පාස් කරන්න. හරිද? දැන් ওই තුන්දෙනාට තියෙන්නේ මේ මොහොතේ මේ වෙලාවේ තමන්ගේ අම්මා ගැන හිතන දේ, දැනන දේ කොලේකට ලියන්න. ඉතින් ඇත්තටම බොරු කතාවක් අම්මා ගැන තමන්ට තියෙන හැඟීම කොලේකට වචන 10කට 15කට විස්තර කරලා සීමාවක් කරන්න පුළුවන් දැන් නෙවෙයි. නමුත් මේ මොහොතේ අපේ මේ සෙග්මන්ට් එකේ හැටියට තමන්ගේ අම්මා ගැන ඔයාලට මේ මොහොතේ හිතන දේ ලියන්න වෙනවා. එතකම් මම අම්මලත් එක්ක කතා කරනවා. ඔකෝ ලියන්න. වැඩි වෙලාව ගන්න එපා. පේලියක් උනත් කමන්නේ ඔයාලට අර හිතන දේ. හැඟෙන්නේ. පිටි ගොඩක් ලියන්න එපා. ඉතින් අපි වැඩසටහන ඉවර කරන්නත් යන්නේ. ඔව් ගෙදරදී දැන් මේ වැතරම දැන් මේ වැඩසටහනේ තියෙන විශේෂත්වයක් තමයි මම හිතන ඔය තුන්ම හරි වාසනාවන්තයි. සාමාන්‍ය ගෙදරක ඉන්න කෙනෙක්ට මෙතනට ඇවිල්ලා තමන්ගේ අම්මට තියෙන ආදරේ කියන්න, කියන්නේ ගෙදරින් අපි කියන්නේ අපි ආදරේ කියලා කවදාවත් කියන්නේ අම්මටනේ. මේ වැඩසටහනේදී ඇත්තටම තමන්ගේ අම්මට තියෙන ආදරේ කොච්චරක්ද කියන එක ලෝකෙටම ඇහෙන්න කියන්න පුළුවන් අවස්ථාවක් මේ දරුවෝ තුන්දෙනාට ලැබිලා තියෙනවා. ඒක වාසනාවක්. මම හිතුවා තව දෙයක් කියන්න අම්මලගෙන් අහන්න මේ ප්‍රශ්නේ පොදුවේ. දැන් අද කාලේ ගොඩක් අපි දන්නවා ගොඩක් දෙනාට තියෙනවා කාර්ය බහුලත්වයත් එක්ක දරුවොත් එක්ක ගත කරන්න තියෙන කාලය අඩුයි. ඒ දේවල් නිසා දරුවෝ ගොඩක් වෙලාවට මුරණ්ඩු වෙනවා. මේ වගේ ප්‍රශ්න තියෙනවා. දැන් අම්මලා ඒ පරම්පරාවේ අම්මලා විදිහට දැන් අපි මේ පරම්පරාවේ දරුවෝ විදිහට අපේ අම්මලාගේ අතරේ ලොකු වෙනස්කම් තියෙනවා රාශියක්. ඒ කාලේ සහ මේ කාලේ. අපි පොඩි ආදර්ශයක් දෙමු අපේ වැඩසටහන තුලින්. අම්මලාගේ ඔගොල්ලෝ විඳපු දුක්ක, ඔගොල්ලෝ කරපු පරිත්‍යාගයන් තුලින් අද කාලේ ඉන්න අම්මලාට තමන්ගේ දරුවන්ට තව පොඩක් මීට වැඩිය ලඟ වෙන්න, දරුවොත් එක්ක කාලය ගත කරන්න අපි පොඩක් කියමු. මගේ මහත්තයා මැරෙනකොට මට අවුරුදු 32යි. මම මහත්තයාගේ මරණ වෙලාවේ මම හිතාගත්තා මම හැම පරිත්‍යාගයක්ම කරලා මගේ දරු තුන්දෙනා යහපත් විදියට යහපත් දිරියට ගෙනියන්න අදිෂ්ඨානයක් කරගත්තා. ඉතින් ඒක මට හරි ගියා කියලා හිතෙනවා. ඉතින් ඒ නිසා මම සන්තෝෂ වෙනවා. මං දුක් වින්දත් මගේ ළමයි තුන්දෙනා හොඳ ලස්සනට මට හදා ගන්න පුළුවන්කම ලැබීම ගැන. ඔව් මං හිතනවා ඉන්දිකත් හරි වාසනා කරලා තියෙනවා මේ වගේ අම්ම කෙනෙක් හම්බ වෙයි. ඔව් අනුරාධගේ අම්මගෙනුත් මං අහන්න හිතුවා ඒ කතාවම. ඔව් මගේ මට ඉන්න පුතයි දුවයි පුතා මගේ අයියා. ඉතින් මේ මගේ මහත්තයා නැති වෙලා දැන් මාස 10ක් වෙනවා. ඉතින් අවුරුද්දක්වත් නැහැ තාම. ඉතින් කොහොම හරි ඉතින් පුතයි දුවයි එක මම ජීවිතේ දැන් ගෙනියනවා. මෙයා පිරිමි ළමෙක් වගේ හොඳට මේ සමාජයේ ඉඳගෙන මේ වැඩ ටික කරගන්නවා. මට ඒක ලොකු ආඩම්බරයක්. ගෑනු ළමෙක් වෙලා මේ හොඳට මේ සමාජයේ ඉඳගෙන වැඩ ටික කරගන්නවා. නම කැත කරගන්න නැතුව මං කියන්නේ පුතේ තාත්තා ඉල්ලපු ගෞරවය ඔයා රකින්න. ඒක තමයි මම මෙයාගෙන් ඉල්ලුවේ. එයා ඒ දේ කරනවා මට ගොඩක් සතුටුයි. ඒ ගැන මගේ දුව සතිරංගගේ අම්මගෙනුත් මං ඒතික් මහන්න කැමතියි. මට ඉන්නවා මගේ ලොකු පුතා මේ. මට තව දුවෙක් ඉන්නවා. පුතෙක් ඉන්නවා. සතිරංගට නංගි කෙනෙක් ඉන්නවා. මල්ලි කෙනෙක් ඉන්නවා. ඉතින් මේගොල්ලෝ ඉතින් ආදරනකොට මම හිතනවා අම්මා කෙනෙක් ඇටියට පුළුවන් තරම් දරුවන්ට ආදරය දෙන්න ඕන. කරුණාව දෙන්න ඕන, දයාව දෙන්න ඕන. මම ගොඩාක් මේ තුන්දෙනා වෙනුවෙන් මගේ මහත්තයාට වැඩිය එයාගේ කාලේ පැත්තකින් මොහොතකට තියලා ගොඩාක් කැප කරා මේ තුන්දෙනා වෙනුවෙන්. පළවෙනි වෙනුව තමයි මගේ මහත්තයාට වර්සම් කරන්නේ. ගොඩාක් අවුට්ටේෂන් ඉන්නේ. මගේ ජීවිතෙත් ගොඩක් තනි. එතකොට මේ තුන්දෙනා මම තනියම හදන්නේ එතකොට. හැමදේම මගේ ඉස මත තමයි ඒ සියලු වගකීම් තිබුණේ. මාත්‍යා ගොඩක් ළඟ නැති නිසා එයාගේ රැකියාවත් එක්කයි සතියකට සති දෙකකට එහෙම තමයි ගොඩක් වෙලාවට ඉන්නේ ගයිඩ් කෙනෙක් ටූරිසම්. ඉතින් හැම මොහොතෙම මගේ ජීවිතේ මං ගත කළා කියන්නේ දරුවෝ වෙනුවෙන්මයි. ගෙවල් දොරවල් වල මගේ වැඩ ගොඩක් අතපසු වෙනවා මගේ දරුවෝ තුන්දෙනා වෙනුවෙන්.
එමකට පළවෙනිම දේ තමයි අධ්‍යාපනයේ කටයුතු. කොච්චර උදේ ඉඳලා මෙයාලා සෙල්ලම් කරත් ඒ පාඩම් වැඩ මේ කොච්චර සෙල්ලම් කරත් ඇඳෑවි මොනවා කළත් හැමදාම අවස පහ වෙනකොට මෙයා තුන්දෙනාම මල්ලි පුංචි එතකොට ඇඟ සෝදලා ඒ සේරම කළා ආය වෙනකොට හැමදාම බුදුන් වඳින්න ඕන. ඉතින් මගේ කාලේ ඉතින් ගොඩාක් ඒ විදිහට තමයි නිදිය ගන්න ගියත් නිදිය ගන්න ගියත් ලොකු කාලයක් එනකන් මගේ කොණ්ඩෙන් කොටසක් ඕන. අඹරව 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 තමයි නිදා ගන්න කන් නිදා ගන්නෙ. අපි මේ විස්තර කතා කරද්දී හරිම සංවේදී ලියලා ඉවරයි. ඔව් ඉන්දික කිය. අවුරුදු 32 තරුණ වයසේදී තම සැමියා මියගිය පසු ළමයි 3 දෙනෙක් සමග, ඒ කියන්නේ එතකොට අම්මා කිව්වාගේ අයියා 13යි අක්කා 12යි මං 10යි. මේ තව දෙයක් කියන්න ඕනේ, අම්මා අවුරුදු 32ක් කියන්නේ හිතන්නක ගැහණියකගේ තරුණ කාලේ. ඒ කාලේ අම්මා හරි ලස්සනයි. එහෙම දෙයක්. ඉතින් කිසිම පිරිමිකුගේ රැකවරණේ නැතුව පතිවත 100%ක් ආරක්ෂා කරගනිමින් දරුවන් යහමකට මේ වෙන යවලා මේ වෙනතුරුත් අපව පෝෂණය කරන අය මගේ ලෝකයේ ශක්තිමත් මහා ධෛර්යවන්තම ගෑණිය. මම අන්තිමට ලියලා තියෙන මේක මම සින්දුවකත් කියනවා. ඒ සින්දුව 100ක් ආයු ලැබ මගේ ආයුගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේ. අනුරාධා තාත්තා නැති වුණාමයි දැනුනේ අම්මා කියන කෙනාගේ පව එක. ඒ කියන්නේ ඒක මාර පව එකක්. මගේ අම්මා නිසා තමයි මම මේ හැමදේම හරියට කරගෙන ඉන්නේ. හැම ආත්මෙදිම මගේ අම්මා වෙන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරනවා. මටත් මේක සින්දුවකින් තමයි මටත් ඒක දැනුනේ හුඟක් තැනක්. පියෙකුගේ සෙනෙහස උදුරාගෙන ගිය පියා නොමැති ලෝහිරු සදිසි මගේ දිවි අරණට සඳහිරු ඔබ විය දිරියේ මෞනිය ඔබ බුදුවන්නේ. ඒ වගේම අම්මා දන්නවා මම වැඩිපුර ආදරේ තාත්තට කියලා. මං කිසිම දවසක ජීවිතේ මගේ තාත්තව එහෙම කියන අපි ළඟට වෙලා හිටපු කෙනෙක් නෙමෙයි. ඒත් අම්මට මේ ළඟදිත් මම කිව්වා අම්මේ මම තාත්තට තමයි ආදරේ, මන්ට ඕන තාත්තව කියලා. අයියා ගොඩක් කිට්ටුයි අම්මට. ඒ කියන්නේ එහෙම තමයි තිබ්බේ. ඒත් මං ඇත්තටම ඒ කියන්නේ අම්මට මං ගොඩක් ආදරේ. ඒක මං කවදාවත් කියලා නැහැ. මේ ප්‍රෝග්‍රෑම් එකට පින් සිද්ධ වෙනවා. ඒ කියන්නේ එහෙම කියන්න අපිට අවස්ථාවක් එන්නේ නැහැ. ඇත්තට අපි හුඟක් වාසනාවන්තයි. අම්මට ආදරේ, ගොඩක් ආදරේ. ශශිරංග මමත් මේ කෙටියෙන් ලිව්වේ හැබැයි ලොකු විස්තරයක් නෑ. මගේ අම්මා රත්තරන් අම්මා කෙනෙක්. මට මුළු ජීවිතේම තියෙන්නේ එතන. හැමදාම මගේ මම්ම වෙන්නු. ඔව් අපි මේ සංවේදී කමත් එක්කම ඉන්දික ඔයාට සින්දුවක් කියන්න කියලා කියන. Sun.
වැඩසටහන පටන් ගන්නකොට මම කෝ අද දවසේදී වැඩසටහනත් වෙනස්ම විදිහක එකක් වෙයි. උගලන්ට සංවේදීත්වය ඒ වගේම සතුට අපි මෙතන hina වුණා, අපි ඇඬුවා, අපි කැම හැදුවා, අපි තේ බිව්වා නේ, ගොඩක් දේවල් කරා නැට්ටුවා. ගොඩක් දේවල් කරා. මේ වැඩසටහන ගොඩක්ම වෙනස් විදිහේ හරි බලස්සන වැඩසටහන. තික් අනුරාධා, ශශිරංග, ඉන්දික තුන්දෙනාට මොහොමද ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී අම්මයි මමයි එකතු වුණා. මේ වගේ මම්මලා තුන්දෙනාටත් ස්තුතිවන්ත වෙනවා. අපි වැඩසටහනත් එක්ක එකතු වුණාට. ඉතින් වැඩසටහන අවසානයේ තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. තවත් ලස්සන වැඩසටහනක් ඊළඟ සතියේත් අපි ගේනවා. හැබැයි නිකම්ම නෙවෙයි යන්නේ අනුරාධා. අනුරාධාගේ අම්මගේ ලස්සන සින්දුවක් අහන්න. මල් කොහොම වඩින්නේ අඳුළු මල් ගොඩක් පාද දෙපෙත්තේ